ආයුබෝවන් දුවේ පුතේ. අපි 10 වෙනි පාඩම ප්‍රස්ථාර පාඩම තමයි කතා කරන්න යන්නේ. බලන්න ප්‍රස්ථාර පාඩම අර පාඩම් වගේම හරිම ලේසි. දැන් බලන්න පුවත්පත් අලවිසලක දිනකදී විකුණන ලද පුවත්පත් පිළිබඳ තොරතුරු පහත වගේ දැක්කේ. දවසකදී පත්තර විකුණන කඩේක පත්තර විකිණිච්ච ආකාරය තමයි වගුගත කරලා තියෙන්නේ. මේකට අපි කියනවා වගුවක් කියලා. ඉතින් වගුවේ තියෙනවා බලන්න මිහිරි කියන පුවත්පත් 10ක් විකිණලා තියෙනවා. සුරත 8යි, දියත 7යි, දිමුතු 2යි, නුවණ 8යි. මේ විදිහට තමයි මේ පත්තර විකිණලා තියෙන්නේ. අපි බලමු ඉහත තොරතුරු තීර ප්‍රස්ථාරයකින් නිරූපණය කරමු. බලන්න මෙන්න මේ ටික මේකේ තියෙනවා දැන්. මේ බලන්න මිහිර පුවත්පත මෙතන තියෙනවා පුවත්පතේ නම මිහිර කියලා පුවත්පත් කියලා මේ පැත්තට තියෙනවා මේ පැත්තට තියෙනවා විකුණන පුවත්පත් ගණන කියලා. එතකොට මේකේ මිහිර පුවත්පත් ගණන විකිණලා තියෙනවා 10ක්. හරිනේ. මෙන්න 10යි. බලන්න ඊගාවට බලන්න 8ෙන් ඇවිල්ලා තියෙන මොනවාද හරිද කියලා. සුරත 8යි. ඊගාවට 7ක් විකිණලා තියෙන්නේ මොනවද කියලා බලන්න මේකේ. දියත 7යි. හරිනේ. ඊගාවට දිමුතු. දිමුතු පුවත්පත් විකිණලා තියෙන්නේ කීයද? 2යි. ඊගාවට නුවණ. නුවණ කියන පුවත්පත් 8ක් විකිණලා තියෙනවා. බලන්න ඒකේ 8ක් විකිණලා තියෙනවා මෙන්න මේ පුවත්පත්. ඒ කියන්නේ සුරත සහ නුවණ කියන පුවත්පත් සමානයි මෙතන. මේ බලන්න සමානව විකිණලා තියෙනවා. දැන් බලමු මේකෙන් අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කොහොමද කියලා. බලන්නකෝ. වැඩිම ප්‍රමාණය විකුණන ලද පුවත්පත් කුමක්ද? පුවත්පත කුමක්ද? මිහිරි. අපිට මේක මිහිරි කියලා කියන්න පුළුවන්. අඩුම ප්‍රමාණයක් විකුණන ලද්ද මොනවාද? එහෙනම් මෙන්න මෙයා තමයි අපි අඩුම. බලන්න ඒක අඩුයිනේ. සමාන ප්‍රමාණවලින් විකුණා ඇති පුවත්පත් මොනවාද? අපි දන්නා මෙන්න මෙයා සහ මෙන්න මෙයා කියලා. බලන්න මෙන්න මේ පුවත්පත් ටික තමයි එහෙම තියෙන්නේ. දෙමුතු පුවත්පතට වඩා සුරත පුවත්පත් කීයක් වැඩියෙන් විකිණී තිබේද? දෙමුතු පුවත්පතට වඩා. දෙමුතු පුවත්පතට වඩා සුරත. මෙන්න මෙයා. මෙයා 2යි, මෙයා 8යි. එහෙනම් 8ෙන් 2ක් අඩු කරනවා. එතකොට උත්තරේ එනවා. මේ ප්‍රශ්නෙටත් එහෙමයි. එතකොට බලන්න මේක හරි ලේසි. ඊගාවට මෙන්න මෙතන තියෙනවා මේක ඔබ ගෙදරදී කරන්න ඕනේ. මේක හරි ලේසි. ජනවාරි පෙබරවාරි බලන්න පන්තියක ළමයින්ගේ මොනවාද ඉපදුණු ළමයින්ගේ උපන්දින තියෙන්නේ. හරි, මේ මාසවල මේක එකක් කියනවා ඉපදුණු මාසයේ වාර්තා කළ අයුරු ළමයින් ගණන. හරිනේ, මෙතන 5 දිනක් ඉන්නවා ජනවාරි මාසෙ. පෙබරවාරි අපි හොයන්නේ මොකද කරන්නේ? මේකෙම ඔබ කරන්න ඕන. මෙන්න මේම පෙබරවාරි බලන්න ආයෙක් කෙනෙක් ඉන්නවා. අපි එයාට හරි ලකුණක් දාලා මෙතෙන්ට එකක් දානවා. අපිට ගණන් කරන්න ලේසියි. ආය හොයා ගන්න. මෙයා මෙයාටත් දානවා. ඊගාවට ආය හොයාගෙන යනවා. රයිට්. බලන්න මෙන්න මෙයා ඉන්නවා. එහෙම ඉන්න ගාන දානවා. ඊට පස්සේ ආය මොකද කරන්නේ? ඊගාව මාර්තුණා. මාර්තු එක්කෙනාට අපි මෙහෙම කතිරයක් දානවා. ඊටත් දානවා 1යි. ආය හොයනවා. මෙයාටත් කතිරයක් දානවා. ආයෙත් 1යි. බලන්න මේ විදිහට. අප්‍රේල් නම් හරිද? අප්‍රේල් අපි බලමු. අප්‍රේල් මෙයාට අපි දාන්න පුළුවන් මෙහෙම රවුමක් අඳින්න පුළුවන් ඕන නම් 1යි. මෙහෙම අපිට මාක් කරගන්න පුළුවන් නේ. ඒ විදිහට ඔබ මේක සම්පූර්ණ කරන්න ඕනේ. මෙතන කීයක් දාවි කියලා බලලා මෙතන ගණන් කරලා ඒ ගාන අපිට දාන්න පුළුවන්. ඒ විදිහට ඒක හදන්න හරි ලේසි පාඩමක්. ඊගාවට කියනවා පහත බලන්න වගුව ඇසුරෙන් පහත දැක්කම තීර ප්‍රස්ථාරය සම්පූර්ණ කරා. බලන්නකො මේකත් හරි ලේසියි. දැන් ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් ළමයින් ගණන. අර මේ තොරතුරු ඇසුරෙන් තමයි අපි කරන්න ඕනේ. වැඩිම ළමයින් ගණනක් ඉපදී ඇති මාසයේ කොමද්ද? අපි හිතමු මාර්තු මාසයේ කියලා. මාර්තු මාසයේ ළමයි 9 දෙනයි. මම මේ උදාහරණයක් කියන්නේ. එහෙනම් මෙතන දිනන 9 ඉලක්කම ඒකෙලින් මෙන්න මෙහෙම මෙන්න මේ කොටුව ටික මෙතෙන්ට එනකල් ඔබ පාඨ කරන්න ඕනේ. ලස්සනට මේ වගේ ලස්සනට ඔබ පාඨ කරන්න ඕනේ. බලන්න හරි ලස්සනට මේක කරන්න පුළුවන්. ඊගාවට කියනවා
අප්‍රේල් මාසේ ඉපදී ඇති ළමයි ගණන කීයද කියලා අහනවා. අප්‍රේල්. එහෙනම් අපිට පුළුවන් අප්‍රේල් මාසෙ හිතන්නකො 5 දෙනායි නම් අපි 4 දෙනායි කියලා හිතමු. මෙන්න 4 දෙනාගේ එක අපිට ඔහොම පාඩ කරලා පෙන්වන්නත් පුළුවන්. මෙතන අපි දානවා. ඊට සමාන ළමයි ගණන ඉපදී ඇති මාස මොනවාද? අප්‍රේල් මාසෙට වඩා මාර්තු මාසයේ ඉපදී ඇති ළමයි ගණන කීයද? දැන් අපිට මේක මේකේ අර මේ ගාන අරගෙන මේකේ අපි අදාළ විදිහට මෙහෙම පාඩ කරාම අපිට පුළුවන් මේ ටිකටත් උත්තර ලියන්න. එතකොට ඒ පාඩමත් දුවේ පුතේ කරලා ඉවරයි. බලන්නකෝ චූටි පාඩම්, හරි ලේසි පාඩම්. මේකටත් අදාළ පේපර් එකක් තියෙනවා. ඔබ අනිවාර්යෙන් ඒ පේපර් එකත් කරන්න ඕනේ. ඊගා පාඩමේදී අපි හම්බෙමු. ආයුබෝවන් දුවේ පුතේ.